අයිබුවන් සුබ දැස්සනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශය තුලින් මම යුගන්ති මෛරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල ජනපති වැලිකඩ මැගසින් බඳනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙයි අගමැති අද දිවයිනට එජාපේ ප්‍රමුඛ සන්තානයේ මහලේකම් ලෙස රංජිත් මතුඹ බණ්ඩාර ඒක මතිකව තෝරාපත් කර ගැනේ එක්සත් ජාතික පක්ෂ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැතුණා. එහිදී එක්සත් ජාතික පක්ෂ සන්තානයේ මහලේකම් ධූරය රංජිත් මතුඹ බණ්ඩාර මහතාට ලබා දීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒක මතිකව තීරණය කළා. දරිත ප්‍රේමස මහත්තයාගේ නායකත්වයෙන් සන්ධානයේ වැඩ කටයුතු කරගෙන යන ආකාරය සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරා. හෙට අනිද්දාම අපි සන්ධානයේ ලාංඡනය නම සියල්ල අපි ඉදිරිපත් කරනවා. මහලේකම් ධූරයේ සම්බන්ධව අදහස් ඉදිරිපත් වුණත් කිසි කෙනෙක්ගේ විරුද්ධත්වයක් ප්‍රකාශ වුණේ නැහැ. ඊට අමතරව සලකුණ සම්බන්ධව අදහස් කීපයක් ඉදිරිපත් වුණා. ඒ වගේම සන්ධානයේ සහෝදර පක්ෂත් එක්ක මේ සන්ධානය කොහොමද ගොඩනැගෙන්නේ කියලා ඉදිරියේදී අපි තීරණය කරනවා. ඒ වගේම පොඩි පොඩි ප්‍රශ්න කීපයක් ආවේ ඉදිරි දින දෙක තුන ඇතුළත ඒ ප්‍රශ්න විසඳන්න අපි කටයුතු කරනවා. සදිප් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා නැගිටලා ගියයි කියලා එතුමා ප්‍රකාශ කළේ. නෑ, විපක්ෂ නායකතුමා එළියට ආවා. ඒ සම්බන්ධව සන්ධානයේ විය යුතු ආකාරය ගැන එතුමා කතා කරා. විශේෂයෙන් එතුමාට ඕන එතුමා පිහිටවන සන්ධානයේ කිසිම වෙන වෙන පාලන වලින් තොරව එතුමාට ඒකේ සම්පූර්ණ බලයේ නායකත්වය ඕන කියන එක තමයි එතුමා කිව්වේ. මේ සන්ධානය තුල සියලු බලතල දෙන්න ඕන, කාටවත් කකුලෙන් අදින්න ඉඩ තියන්නේ නැහැ. මේකට කකුලෙන් අදින කට්ටියක් එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයට යම් යම් බාධා පමුණුන කට්ටියක් මේ සලකුණ සම්බන්ධ ප්‍රශ්නයක් ආවා. ලකුණ අපි ඉදිරියේදී ප්‍රකාශ කරපත්. සමහර කාරණා පිළිබඳ ආපස්සට යන්න හදනවා. ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව දින 100ක් ගත වෙනකොට අද ෆේල්. ඒ ෆේල් වෙච්ච ආණ්ඩුව පරාද කළා. සිංහල අවුරුද්දෙන් පස්සේ මේ රටේ සජිත් ප්‍රේමදාස අගමැතිතුමා වන ආණ්ඩුවක් පිහිටවීමට අවශ්‍ය පදනම අපි මේ හදන්නේ. ඒකට අපිට නිදහස තියෙන්න ඕන. ඒ සන්ධානය අපි ගොඩනගනකොට ඒ නිදහස අපිට නැත්තා. ඒ ශක්තිය අපිට ගොඩනග ගන්න අමාරු වෙනවා. අපිට හදවතට සමීප ලකුණකින් තරං කරලා කිසිම ගැටලුවක් නැහැ ජයග්‍රහණය කරන්න. රැස්වෙත්ත කුට්ටියදාට මණ්ඩලෙ කිව්වේ අපි අලිය ලකුණෙන් තරං කරන්න ඕන කියලා. තුනෙන් දෙක රටෙදී මේ අලියකින් තරං කරන්න ඕන කියලා. ඒ වගේම සන්ධානයේ ව්‍යවස්ථාව ගැනත් අපිට අධ්‍යයනය කරන්න අවස්ථාවක් ලැබුණේ. අපි ගිය සැරේ කිව්වා සන්ධානයේ ව්‍යවස්ථාව ඒක ඉදිරිපත් කරලා තිබෙද්ද ප්‍රතිඅධිකාර මණ්ඩලයේදී තවත් යෝජනාවක් අපි සම්මත කරගත්තා. නවීන් දිසානායක, ලක්ෂ්මන් කිරියල්ල, රවි කරුණායක මහතුරුන්ගේ සමන්විත කමිටුවක් පත් කරන්න. ඒ කමිටුව විසින් සන්ධානයේ ඉතුරු තනතුරු සඳහා සුදුසු නම් යෝජනා කිරීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලයට අද විශේෂයෙන්ම තනතුරු කිසියක් අනුමත කිරීමක් හෝ තනතුරු සම්බන්ධ යෝජනා කිරීමක් කිසියක් සිද්ධ වුණේ නැහැ. මමත් ඇතුළු බහුතර පිරිසකට අලියා ලාංජනෙන් සම් දෙහිල්ලමු කියන එක තමයි අපිට දිලිච්ච ඕනකම තිබ්බේ. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් අලියා ලාංජනය තුළ සම් දෙහිල්ලන්න ඕනේ කියලා පොඩි කට්ටියක් මේකට විරුද්ධ වුණා කියලා අපිට හිතුණා. ඉඳලා නැගිටලා ගියා. ඉතින් අපි හිතනවා අපිට සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයේ ඕනි මේ මැතිවරණය සඳහා ගෙනියන්න. ලාංඡනයේ බහුතරයක් තිබ්බේ අලිය ලකුණෙන් තරඟකරනද මේ අලිය ලකුණෙන් තරඟ කිරීම සම්බන්ධයෙන් උපදේශක මණ්ඩලයක් අපි පත් කරලා සිකුරාදාට හෝ සෙනසුරාදාට උපදේශක මණ්ඩලයේ අනුමැතිය මේ අලිය ලකුණට ගන්න බලාපොරොත්තු වෙනවා. අලිය ලකුණ සම්බන්ධයෙන් වෙනස් තීරණයක් ගන්නවා නම් උපදේශක මණ්ඩලයෙන් අපිට කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඒක අනුමැතියට එවන්න අවශ්‍යයි. ඒක තමයි අපි ගත්ත තීරණය. සම්ප්‍රදායනුකූල අපේ හදලා තිබෙන සන්ධානවල ජයග්‍රහණයන් සහ පරාජයන් දිහා බැලුවාම එක්සත් ජාතික පක්ෂය අලිය ලකුණ යටතේ තරඟ කරන්න ඕනේ කියන මතය. ඒ මතය තමයි ඉදිරිපත් වුනේ. ඒ ගැන තවත් සාකච්ඡා කරන්න රනිල් වික්‍රමසිංහ නායකතුමා අවශ්‍ය නම් උපදේශක මණ්ඩලය සමග සාකච්ඡා කිරීමේ අවස්ථාව ඉතිරි කළා තිබුවා. ඡන්දේ ඉල්ලන ලකුණ පිළිබඳව සාකච්ඡාවට ගනු ලැබුවා. එහිදී බහුතර මතය උනේ අලියාගෙන් ඡන්දේ ඉල්ලේ යුතුයි කියලා. දවස් මං හිතන්නේ 20ක් ඇතුළත ඡන්දේ ප්‍රකාශයටපත් කරනවා. ඉතින් අපි දන්නේ නැති ලකුණකින් යන්න පුළුවන්කමක් නැහැ කියන එකයි කිව්වේ. විශේෂයෙන් මේ ගොඩක් අයට හුරු, වතුකරේ අයට හුරු, ඒ වගේම බොහෝ ගම්බද අයට හුරු පාර්ලිමේන්තු මැතිවරණ අලියා ලකුණ. එහෙම නැත්නම් හංසයා වගේ එකකින් යන්න ඕනේ. ඉතාමත්ම කනගාටුදායි. මොකද සජි ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් සන්ධානයක් හදලා ඒ සන්ධානය හරහා ඡන්දෙට ඉදිරිපත් වෙන්න තිබිච්ච අවස්ථාව බොහෝ දුරට නැති වෙන දෙයක් තමයි මට පේන්නේ වෙන්නේ.
එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුද මේ වන විට ඉතා උග්‍රතට පත්වැති බව රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂය ඇතුලේ මහා අර්බුදයක් නිර්මාණය වෙලා ඒ අර්බුදය දැන් උඩු දුහලා චූලෝදර මහෝදර සටනකට බවට පරිවර්තනය වෙලා තියෙනවා. අපිට පේනවා රයිනල් වික්‍රමසිංහ පාර්ශවය සහ සජිත් ප්‍රේමදාස පාර්ශවය මේ වන විට ඉතාමත්ම භයානක සටනකට එකතු වෙලා තියෙනවා. ඒතර මේ නව සන්ධානයේට දැන් මේ වන විට ප්‍රශ්න ගණනාවක් මතුවලා තියෙනවා. දැන් මේ සන්ධානයේ නම ලකුණ එනකන් රටේ ජනතාව බලන් ඉන්නවා. අපිට වැඩිය බලන් ඉන්නවා එක්සත් ජාතික පක්ෂයයි. ගමේ ඉන්න සමාජිකය මොකද්ද අපේ ලකුණ කියලා. මේ අයට ලකුණකුත් නමකුත් හොයාගන්න බැරි නිසා මම කල්පනා එතුමන්ලට අපි ආණ්ඩුව හැටියට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපෙන් යෝජනාවක් දෙන්න. දැන් අලියත් එපා වෙලා තිනවා, දැන් හංසයත් එපා වෙලා තිනවා. දැන් අපි යෝජනා කරනවා හොඳම ලකුණ කොකා. මුලින්ම යහපාලන ආණ්ඩුව රටටම කොකා පෙන්නු. මුළු රටම අමාරුවේ දාපු පක්ෂයක් මේ. UNP එකේ අමාරුවේ දාන්න නම් හොඳම ලකුණ තමයි කොකා. එතකොට UNP ගන්න කොකා පෙන්න ඉන්න පුළුවන්. ඒකට හොඳ නමක් තිනවා. එක්සත් ජාතික රට විනාශ කළ සන්ධානය හැටියට මේ නම පුළුවන් ඉදිරියට ගන්න. මේ අතර නාම රාජපක්ෂ මන්ත්‍රීවරයාද එක්සත් ජාතික පක්ෂ නව සන්ධානය පිළිබඳව අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂ කලබල වෙලා. අපි සජිත් ප්‍රේමදාස මහත්තයා කියන්නේ කරුණාකුල හදන සන්ධානයක් ඉක්මනට හදාගෙන පාර්ලිමේන්තු මැතිවරණයට එන්න. මොකද ඔබතුමාලගේ සන්ධානය හදරකම් මේ රටේ ජනතාවට ඉන්න බෑ. අද මේ රටේ රාජ්‍යාන්තරණය ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවේ බහුතරය නැතුව කරන්න බෑ කියන එක අද ඔප්පු වෙලා තියෙනවා. එහෙමනම් මේ රටට ආදරේ නම් සජිත් ප්‍රේමදාස මහත්තයා කරන්න ඕනේ කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න ඕනේ. ඒක එතුමන්ලාගේ පෞද්ගලික කාරණයක්. පෞද්ගලිකව පක්ෂ සන්ධානය හදරකම් මේ රටේ ජනතාවට බලාගෙන ඉන්න බෑ. ඉතින් අපි කියන්නේ පිල්ලිමක් කරන්න ඔබතුමා කැමති විදියකට එක්කෝ සන්ධානව එක්කෝ තනියම එක්කෝ ජාත්‍යන්තරයේ ඕන කෙනෙක් එක්ක එකතු වෙලා කරුණාකර කඩිනමින් මැතිවරණයකට එන්න. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැගසින් බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැලිකඩ බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එලිමහනේ ඇවිදමින් සිටි රක්ෂිත බඳනාකාරගත සිරකරුවන් සමග කතාබහක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන්ගේ තොරතුරු විමසා සිටියා. මේ අතර සිටි බොහෝ දිනක් මත්කුඩු හෝ මද්‍රව්‍ය භාවිතය හේතුවෙන් බඳනාකාරගත වූවන් වෙනවා. රඳවා ගැනීමට ඉඩ ඇති සංඛ්‍යාවට වඩා තුන් ගුණයක් රක්ෂිත බඳනාකාරගතව සිටින බව ඔහු ප්‍රකාශ කර සිටියා. වැඩි තොරතුරු මත පදනම් වූ නඩුගුණ කිරීමෙන් නඩු ඇසීමට විශාල කාලයක් ගත වෙතැයි රැඳවියෝ ජනාධිපතිවරයා ඉදිරියේ කියා සිටියා. මේ හේතුවෙන් තමන්ට දීර්ඝ කාලයක් බඳනාගාරගතව සිටීමට සිදුවෙතැයිද මොහු පෙන්වා දුන්නා. පවතින තත්ත්වය පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා සඳහන් කළා. ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල සංචාරය අදින් අවසන් වෙනවා. ඉන්දියාවේ රාජ්‍ය සංචාරයේ නිමවා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දින යළිත් දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඉන්දියා අග්‍රාමාත්‍යවරයාගේ ඇරයුමකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියාවට ගිය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දිය රජය ඉහළ පිළිගැනීමක් ලබා දී තිබෙනවා. ඒ අනුව ඉන්දිය ජනාධිපතිවරයාගේ නිල කාර්යාලය වන රාෂ්ට්‍රපති භවන්හිදී රාජ්‍ය සංචාරයක නිරත වන නායකයෙකුට පිරිනමන සම්ප්‍රදායික හමුදාමය උත්තමාචාර ලබා දීමට ඉන්දිය රජය කටයුතු කළා. එසේම ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ඉන්දිය රජය අග්‍රාමාත්‍යවරයාට ලබා දෙන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් මෙන්ම පිළිගැනීමක්ද මෙම සංචාරය තුළදී ලබා දීමට කටයුතු කර තිබුණා. නවදෙල්ලි නුවර සිට වාරාණසී, සාරනාත්, බුද්ධගයාව හා තිරුපති යමටත් අනතුරුව සංචාරයේ නිමුකට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමටත් විශේෂ ගුවන් යානයක් ලබා දීමටද ඉන්දිය රජය කටයුතු කළා. එ අනුව දින හතරක රාජ්‍ය සංචාරයක නිරතව සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දින නැවතත් මෙරටට පැමිණීමට නියමිතයි. අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා සහභාගී පළමු විදේශ සංචාරය මේ වනවා. ඉකුත් හත්වනදා සිට අද දින දක්වා ඉන්දිය රාජ්‍ය සංචාරයේ නිරත වූ අග්‍රාමාත්‍යවරයා ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති රාමනාත් කෝවින්, විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමණියන් ජයශංකර්, හිටපු ඉන්දිය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං, ඉන්දිය කොංග්‍රස් පක්ෂ හිටපු නායක රාහුල් ගාන්ධි මහතා ඇතුළු ඉන්දිය ඉහළ පෙළේ නායකයින් සමග විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබුවා. දේශපාලන, වෙළඳ සංවර්ධන, ආරක්ෂක, සංස්කෘතික සහ සංචාරක ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙන
වෙනවා. එසේම වෘත්තීය පුහුණු සහ රාජ්‍ය සේවාව යන ක්ෂේත්‍රවල පුහුණු අවස්ථා සඳහා ඉන්දිය සහාය ලබා ගැනීම පිළිබඳවද මේදී අවධානය යොමු කෙරුණා. දෙරටේ දියවර ප්‍රජා අතර නිරන්තරයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳවද මෙම රාජතාන්ත්‍රික හමුවලදී දෙපාර්ශ්වය අවධානය යොමු වූ අතර දෙරටේම දියවර ජනතාවට සුභවාදී වන ප්‍රායෝගික විසඳුමක් ලබා ගැනීම සඳහා දෙපාර්ශ්වයේ තත්සමීපව කටයුතු කිරීමටද එකඟතාවය පළ වුණා. ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්තනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමේ අවශ්‍යතාවයද මෙම සාකච්ඡාවලදී අවධාරණය කෙරුණු අතර ඒ සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සම්බන්ධයෙන්ද දෙරටේ රාජ්‍ය නායකයින් අතර සාකච්ඡා සිදු වුණා. මේ අතර ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනාවකට අනුව මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංස්කෘතික සහ ආගමික ස්ථාන නැරඹීමට දෙක් වුණා. දෙරට සහ ජනතාව අතර ඇති ශක්තිමත් සංස්කෘතික බැඳීම් තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා මෙම පූජනීය ස්ථානයන්හි සංචාරයේ නිරත වුණා. අප්‍රේල් 21ට පෙර මහපැතිපුරණයේ පැවැත්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂය කළ යෝජනාව පිළිබඳ ඉදිරි පක්ෂ නායක රැස්වීමකදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාර්තු 3 වෙනිදාෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් විශ්‍රාම වැටුප බලාපොරොත්තුෙන් ඉන්න නවක මන්ත්‍රීවරුන්ට ඒ විශ්‍රාම වැටුප හිමි වෙන්නේ නැහැ. මාර්තු 3 වෙනිදා පස්සේ රටේ ජනාධිපතිවරයාට බලය ලැබෙනවා කැමති වෙලාවක පාර්ලිමේන්තුව විසුරුවා. එතකොට දැන් විශ්‍රාම වැටුපත් නොලැබෙනවා නම් මාර්තු 3 වෙනිදාෙන් පසුව විසුරුවා හැරීමේදී ඊට කලින් ඉතින් කොහොමත් විශ්‍රාම වැටුප ලැබෙන්නේ නැහැ නේ කියලා ඊට කලින් විසුරුවා හැරීම හොඳද නරකද කියලා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු අතර සාකච්ඡාවක් තියෙනවා. ඒගොල්ලෝ හිතනවා දැන් මාර්තු 3 වෙනිදා පස්සේ විසුරුවා හැරියොත් අප්‍රේල් මාසේ 26 වගේ දවස් තමයි ඡන්දේ. ඊට පෙර අප්‍රේල් 21 වෙනවා සහරාන්ගේ අවතාර පේන්න පටන් ගන්න. ඒක තමන්ගේ ඡන්ද ව්‍යාපාරයට අගතිගාමී ලෙස බලපායි කියලා ඒගොල්ලෝ තැක කරනවා. ඒ අනුව ඒගොල්ලෝ අතර මතයක් තිබෙනවා ඊට කලින් සුව කැමැත්තෙම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ලක් කරලා අප්‍රේල් 21ට පෙර මැතිවරණය තියන්න, විශේෂයෙන් සිංහල අලුත් අවුරුද්දට පෙර මැතිවරණය තියන්න අපි උදව් කළ යුතුයි කියන මතයක් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම තුල ඇති වෙලා තියෙනවා. ඒ මතයට කැමැති අයත් ඉන්නවා අකමැති අයත් ඉන්නවා. හැබැයි මතය නොනිල ක්‍රමවේද හරහා ආණ්ඩුවට ඉදිරිපත් කරලා තිබෙනවා. ඉදිරි පක්ෂ නායක රැස්වීමකදී අපි ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ගත යුතු තීරණයක්. විපක්ෂ නායකතුමා කෝ එතුමාත් එක්ක සාකච්ඡා කළා තමයි අනිවාර්යයෙන්ම ඡන්දෙකට යන්න ඕන. මේ තැන් තැන් වල සාකච්ඡා කරලා තේරුමක් නැහැ. එතුමා ළඟට ඇවිල්ලා සාකච්ඡා කරන්න අවශ්‍යයි කියලා. ජාත්‍යන්තරයේ හමුවේ රටේ කීර්තිනාමය විනාශ කිරීමට වත්මන් නායකයන් කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගිවණ්ඩාර මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී. අපි 2019 නොවැම්බර් මාසේ 17 වෙනිදා රටේ ජනතාව තීන්දුව අරගනකොට අපි ජනතාවට කිව්වා මෙන්න මේකේ තත්ත්වය මෙහෙමයි, නැවත මේ රට ඒ කුණුගොඩට දාන්න එපා කියලා. කිව්වට ඇහුවේ නැහැ. නොවැම්බර් 17 තීන්දුව ගත්තා. අද රට ඉන්දියාවට ගිහිල්ලා හැල්ලු කරලා එන්න තරම් අපේ අගමැතිවරයා දක්ෂ වුණා. එතන ගිහිල්ලා ඉල්ලුවේ මොකද්ද? අපේ ණය ගෙවා ගන්න අපිට සහන දෙන්න, ණය අවුරුදු 3ක් අය කරන්න නැතු ඉන්න කියලා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රධාන ආණ්ඩුව මේ රට අවුරුදු 4.5ක් පහ සිදු කරා. කිසිම වසරක ණය මුදල ගෙවා ගන්න බැරුව ඔය විදිහේ රටවල් වලට ගිහිල්ලා පින්සියෙන්ද වෙන්න රට බාල්දු කරන්න කටයුතු කරන්නේ. දේශප්‍රේමී රට ගැන ගහන මිනිසු, මහපොළො ඉඹගෙන බදාගෙන වඳින මිනිසු, පපුවට ගහ ගන්න උදවිය අද ගිහිල්ලා ඉන්දියාවට ගිහිල්ලා රටේ කීර්ති නාමය නැති කරන්නට කටයුතු කරා. ණය මුදල ගෙවන එක නතර කරලා දෙන්න කියලා. කවුද මේ ණය ගත්තේ? 8% අධික පොලියට ණය ගැනීම සිදු කරේ මහින්ද රාජපක්ෂ සමයේ. එහෙනම් ඒ නරක තැනට අපේ රට තල්ලු කරලා දාලා ඉවරලා ලෝකෙ ඉදිරියට ගිහිල්ලා නැවතත් රට හැල්ලු කිරීමට කටයුතු කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට රාජ්‍ය ආරක්ෂාව ඇති කරමින් විනයක් සහිත රටක් බවට පත් කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර ඇති බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහියංගන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින්. දැනට තියෙන දේශපාලන වාතාවරණය අනුව හුඟක් අය කියන පොහොට්ටුවෙන් එනවද, අතෙන් එනවද, පුටුවෙන් එනවද, මේ මොනාවත් අපිට අදාළ වෙන්නේ නැහැ. අපි ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා පොදු ජන පෙරමුණත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් එක්ක සන්ධානගත වෙලා ඡන්දය ඉල්ලන්නේ. ලකුණ ප්‍රශ්නයක් නැහැ, ඕන ලකුණක් වෙන්න පුළුවන්. අපිට අවශ්‍ය
සන්ධානගත වෙලා සියලු එක්සත් ජාතික පක්ෂ විරෝධී බලවේග ඒකරාශී කරගෙන මැතිවරණයට ඉදිරිපත් වීම තමයි ජනතා අවශ්‍යතාවය. ඒ නිසා කවුරුත් කලබල විය යුතු නැහැ. ඉහළ දේශපාලන නායකත්වයන් තුලින් තමුන්නාසෙලාට ගමේ ප්‍රශ්නයක් ඇති නොවන ආකාරයට දේශපාලනය කරන්න පුළුවන් වෙන ආකාරයට ඒ පසුබිම අපි තමුන්නාසෙලාට හදලා දෙනවා. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විශිෂ්ට ජනනායකයෙකු ලෙස මේ රටේ රාජ්‍ය ආරක්ෂාව ඇති කරලා දෙමින් මේ රට විනයගරුක රටක් බවට පත් කිරීමට අවශ්‍ය පසුබිම දැනටමත් නිර්මාණය කර අවසානයි. එසමකින් අපගේ උදැසන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. ජලිතම මෙම මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.